ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දෙනෙත් දේවාංගනේ පැයක් විතර අරන් අද නානවා. ඇගේ වතපුරාම දූහිලි රැඳිලා තිබුණා. නාන්න කලින් කොහොමත් ඇයා රෙද්ද තෙල් ටිකක් ගාලා හිස මසාජ් කරගන්නවා. නාලාවිත් ඇය ඇඳගන්නේ සරල ඇඳුමක්. නිල් ඩෙනිම් ජීන්ස් එකයි ඉන්දියන් බ්ලවුස් එකයි හරි ලස්සනයිලු. ඒක හොරා වගේ බලාගෙන ඒක අඳිනවනම් මේ හෑන්ඩ් බෑග් එක ඒකට යන්නේ නැහැ. ටිකක් ලූස් බෑග් එකක් ඕන. ඇය ළඟේ වෙනි බෑග් එකක් තියෙනවා. ඒ ඇඳුමට මගේ චූටි බ්‍රේස්ලට් එක ලස්සනයි. එච්චරම හැඩ වෙලා යන්න හිතෙන්නේ ඇයි කියලා ඇහැටම තේරෙන්නේ නැහැ. ඒ තනිද්දා ජීවිතේ වැදගත් දවසක් කියලා මට හිතෙනවා. යුවතියගේ කෝපි පාට ගවම ඇඳගෙන රබර් සිරපු දෙක දමා ගන්නවා. එපමණයි. මේ යා ගෙදරට ටිකක් දුවල එන්න මේ ඇති කියලා ඇයට හිතෙනවා. ජීවත් වෙන්න ආයෙත් බලාපොරොත්තුවක් ආවොත් ලස්සන්ට ඉන්න මාත් ආසයි. ගොඩක් ෆැෂන්ස් කරන්න නෙවෙයි. ඒත් ඔයා කියනවනේ මම තරුවක් කියලා. තරුවක් ඉතින් ලස්සන්ට ඉන්න ඕනනේ. ලන්තෑරුමක් වගේ ඉන්න බෑනේ. කෙල්ල තනියම කියවනවා. මොකද්ද දෙයක් හිතන්න වගේ ඇවිත් ඇස් කරපු කාමරේ ඇඳ මත ඉඳගන්නවා. එතන ඉඳගත්තාම ඔහුගේ කාමරේ ජනේලෙ ලස්සන්ට පේනවා. ඔයා ඇත්තේ පහල. ඇයට හිතෙනවා අපි දෙන්න අතර මොකද්ද බලකතු දෙයක් තියෙනවා කියලා මට දැනෙනවා. ඒක කොහොමටවත් සාමාන්‍ය දෙයක් නෙමේ දෙනෙත් අයියේ. මගේ පපුව ගැන මම දන්නවා. එතනින් මෙහෙමම හැඟීමක් කවදාවත් ඇවිත් නෑ. මම දෙදරලා ඉන්නේ. ලේසි නෑ මේක දරාගන්න. කෙල්ල හීනෙට සුසුමක් හෙලනවා. ඒත් මගේ ජීවිතේ වෙච්ච දේවල් ඒවා කොහොම ඩිලිට් කරලා දාන්නද? කෙල්ලගේ ජීවිතේ දෙයක් වුණාම එහෙමයි. ඒක සදාකාලික දුකක් කියනවා. මගේ අතීතේ මගේ අනාගතයට බාධාවක් නොවේ කියලා සහතිකයක් දෙන්නේ කවුද? කෙල්ලට දුකයි. ආදරේ අයිති දෙවියන්ටයි. ඒ දෙවියන්ගේ ආදරය මේ මනුස්ස ලෝකේ පවතින්නේ මනුස්ස හදවත් මතයි. දෙවියන් වගේ අයත් කෙල්ලගේ ජීවිතයේ සිදු වූ වැරද්දකට සමාව දෙන්නේ කලාතුරකිනුයි. ඔයා හරි උසස් ගතිගුණ තියෙන කෙනෙක් කියලා මම දන්නවා. මේ සොරබර වැවක් වගේ වෙච්ච සමාජේ ඔයා ඒ බොරු වතුර උඩින් පිපුණු නෙළුම් මලක් වගේ. ඒක ඇත්ත. ඒත් ඔයා එච්චරම විශිෂ්ට කෙනෙක් වෙයිද? ජීවිතේ සිද්ධ වෙච්ච කර්මකාර දෙයකට සමාව දෙන්න තරම්. ඒත් මොන දේ වුණත් ඔහුට ඇත්ත කියනවා කියලා යයි හිතන්නේ. කරුණාරත්න මහත්මිය උඩට එන්නේ කෙල්ලගේ සද්දයක් නැති නිසායි. කෙල්ල ඇඳ උඩ පාළුවේ තනියම ඉඳගෙන ඉන්නවා දකිද්දි කරුණාරත්න මහත්මියට හරි දුකයි. අද මොකද මේ? නෑවද මැණික? දේවාංගනේ සිනාසෙනවා. ඔව්වම්මේ තෙල් ටිකක් ගාලම නෑවා. අම්මා ඇවිත් කෙල්ලගේ ඇඳ උඩින් වාඩි වෙනවා. ඇඳ මේ පැත්තට හොඳයි තමයි. කෙල්ල ලැජ්ජාවෙන් බලනවා. කොල්ලගේ කාමරේ මෙහෙම තිබ්බම හොඳට පේනවා. කරුණාරත්න මහත්මියට හිතෙනවා. පුතාලගේ ගෙදර යන්නද? ඒ අම්මට ගිහින් ටිකක් උදව් කරනවා අම්මේ. යංකෝ. ඔයා යන්න. ලොකු අම්මා කතා කරනවා කිව්වා. මම ටිකක් ඉන්නම්. අම්මා කෙල්ලගේ හිස මෘදුව අතගානවා. තාම තිතයි. ඇය තුවාය අරන් ඇවිත් හිස පිස දානවා. කෙල්ල ඉන්නේ මොනවද කියාගන්න බැරිව කියලා අම්මට තේරෙනවා. අම්මා කියන්න මැනික?
තාත්ති ඔයයි එක්ක ටිකක් කතා කරන්න ඕන මට. දේවාංගනී මෘදුව කිව්වා. ඉතින් කියන්න මොනවද කතා කරන්න තියෙන්නේ? දෙන්නම ඉන්න තැන මම කියන්නම්. හවසට පුළුවන්නේ? බෑනේ, අද මේ අයියගේ පාටියනේ. ඒකත් ඇත්ත. හෙට උදේ? උදේම තාත්ති යන්නේ නැහැනේ නේද? අනේ ඉතින් ඔයා දෙයක් කියනවනම් තාත්ති නිවාඩු දාලා ගෙදර ඉඳී. මොනවත් කියන්නේ නැති එකනේ මෙතන තිබුණු වැඩේ. අම්මා කියන්නේ ඇත්ත. එක කාලයක් කෙල්ල මොනවත් කතා කළේ නැහැ. ඇකින් වචනයක් ගන්න එක අල් කයිඩා සටන් කාමියෙක්ගේ වචනයක් ගන්නවා වගේ වුණා. මොනවද කියන්නේ? කෙල්ල හිනා වුණා. ඒක හරි දුක්බර සිනාවක්. දෙනෙත් පුතා ගැනද? දේවාංගනී කතා කළේ නැහැ. සමහර දේවල් කියන්න ඕනත් නැහෙනි පුතේ. මට කතා කරන්න ඕන අම්මා. එක දවසක හිතාගත්තා ජීවිතේ හැම දෙයක්ම ඔයාලා දෙන්න එක්ක කතා කරනවා කියලා. මට ප්‍රතිපත්ති කඩන්න බෑ. මටම වෙච්ච. ඒක හොඳ දෙයක් කියලා අම්මා දන්නවා. අපි තාත්තත් එක්කත් කතා කරමුකෝ. අම්මා කියන්න මම එහෙම කිව්වා කියලා. අම්මා හිනා වුණා. ඇයි හිනා වෙන්නේ? එයාට දිවස් තියෙනවා. දේවාංගනිත් ඒක දන්නවා. මට ආයෙ දුක් විඳින්න බෑ අම්මා. මං දන්නවා කවුද දුක් විඳින්නේ. එහෙම එකක් නෙමේ. හරි ආසය සැනසීමෙන් ඉන්න හිනා වෙලා. අපේ හිනාව තියෙන්නේ හැම වෙලාවකම අපි ගාව නෙමේ පුතේ. අම්මා කිව්වේ ජීවිතය ගැන බරපතල දර්ශනයක් කියලා දේවාංගනී දන්නවා. ඉස්සර හින්දි ෆිල්ම් එකක් ආවා. ඒකේ නම දිල් ආප්නා ඕ ප්‍රිත් පරායේ කියන එකයි. ඒ සරල සිංහල තේරුම හදවත තමන්ගේ, සතුට අනුන්ගේ කියන එකයි. හැම වෙලාවකම කෙනෙක්ගේ ජීවිතේ අපායත් සුරංගනා ලොවත් තැනෙන්නේ ජීවිතේ ළඟ ඉන්න කෙනාගේ හදවත උඩයි. එයා ජීවිතේ මත මවන දේ මතයි. ඒක එහෙමම තමයි. මේ ලෝකේ කෙනෙක්ව හිනාගස්සන්න පුළුවන් අය ඉන්නේ හරි ටිකයි අම්මේ. කලාතුරකින් හරි හැම කෙනෙක් ඉන්නවා. දුක් වෙන්න එපා. දුකක් නෑ. දැන් යන්න. අම්මා කෙල්ලගේ හිස අතගාලා කිව්වා. කුඩේ අරන් යන්න. තද අවුව. දේවාංගනී ඇගේ කුඩේ අතට ගත්තා. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.